කැලේ පිපෙන මල් කැලේ පරවෙනවද? බොහෝ කාලයක් අපේ රටේ බොහෝ දෙනෙක් ඇහුව ප්‍රශ්නයක්. අපට අද දවසෙත් ඒ ප්‍රශ්නේ ඒ විදිහටම අහන්න සිදුවෙන කරුණු කාරණා ගණනාවක් පිළිබඳව අපේ කන ගැටුණා. ඒතරම්ම බොහෝ දෙනෙක් දුකෙන් වේදනාවෙන් ඉන්නවා. තමන්ගේ නිර්මාණ ප්‍රදර්ශනවලට පමණක් සීමා වෙලා ඇයි අපට ජාත්‍යන්තර ජය ගන්න බැරි? ඇයි අපට දේශීය වෙළඳපොළ ජය ගන්න බැරි කියලා බොහෝ දෙනෙක් අපෙන් ඇහුවා. ඒත් ඊට උත්තර දෙන්න අපට තියෙන බලය, අපට තියෙන ශක්තිය, හැකියාව ප්‍රමාණවත්ද? අපි හැබැයි ඔබ ගැන රටට ලෝකෙට අනිවාර්යයෙන්ම කියනවා. එහෙම කියන්න සුදුසු නව නිපියම් කරුවන් පිරිසක් ළඟට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. අපිට කියන්නකෝ චුටි දෝනි, මොනවද මේ? සුපිරි වර්ධක වගා මාධ්‍යයක්. මේව අපි යොදාගෙන තියෙන්නේ කොම්පෝස්ට්, වියලි ගොම, කඩදාහයියා, හිව්මස් පාස් පාංශ ජීවින්වැනි අඩංගු වෙනවා මේකේ. මේ බෝතලේ තියෙන්නේ ජපන් ජබර පොහොර දියර. මේක හදලා තියෙන්නේ පැලවල තියෙන වර්ධනය වැඩි කරගන්නයි. මේක පල් වෙන්න තමා මේකේ තියෙන ඒක රසායනික ගුණය වැඩි වෙන්නේ. ඒව ගස් වලට දැම්මම ඵලදායී වැඩි කියලා පරීක්ෂණ කරලා තියෙනවා. අපි බලමු අනාගතයේදී අපේ රටේ කාබනික පොහොර භාවිතය පිළිබඳව උනන්දුවක් ඇති කිරීම රජයේ මූලික බලාපොරොත්තුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ බලාපොරොත්තු ඉටු කර ගැනීමේදී ඔබ වැනි අයට අවස්ථාවක් ලැබේවි. මේක කාණුපද්ධතිවල අවිරතම ගැඩීමේ උපකරණයක්. මේක දැන් මන් දැකලා තියෙන ඉඳලා ටවුමේ ගොඩාක්ම කාණු වලින් ගුණ එකතු වෙලා වතුරේ ලිර ගන්නවා. ඒ වගේ පුදුම ඒක දුඟදක් හමන්නේ. ඒකට පිළිමක දිහා තමයි මේක යොදාගත්තේ. මේ වගේ කාණුවකට මේ වගේ කූඩයක් බස්සන්න ඕනේ. ඒ උනට බැස්සුවට මදි වතුරේ හැට මෙහාට යද්දී මේක මෙහාට යන්න බලනවා. ඒකට අපි රඳවණයක් යොදා ගන්න ඕනේ. ඊට පස්සේ කුණේ වතුර ඇතුල් දාවට පස්සේ කුණු ඉදිරිය වෙලා වතුර මේ දැල් වලින් එළියට යනවා. ඊට පස්සේ අපිට මේ කූඩුව උස්සලා කුණු අයින් කර ගන්න පුළුවන් මේ කෑල්ලෙන්. නිර්මාණෙත් ඔබේද? මේක දත් සුද්දා. මේකෙන් දත්වල මැලියම් අයින් වෙනවා, දත්දිරායම් වළක්වනවා. අපි මේ වගේ ආදායමක් එකතු කරලා අපි ඉස්කෝලේ මල්ටි මීඩියාක් හදාගන්න තමයි උත්සාහ කරන්නේ. ටැබ් වලින් අධ්‍යාපනය හදාරන්න, අලුත් තාක්ෂණික ලෝකයට යන්න ඕනේ කියලා බොහෝ දෙනෙක් සැලසුම් සකස් කරන, පිඹුරුපත් සකස් කරන යුගයක තමන්ගේ පාසලට යන්ත්‍රයක් ලබා ගන්න, මල්ටිමීඩියා යන්ත්‍රයක් ලබා ගන්න තමයි මේ දරුවෝ මේ දත් බෙහෙත් අලෙවි කරන්නේ නව නිපුයමක් විදිහට සකස් කරලා. ඉතින් මේවා ඛේදවාචක විදිහට නොදක, මේවා ආඩම්බරයට කරුණක් විදිහට දැකලා කාට හරි පුළුවන් නම් මේ දරුවන්ට අතහිත දෙන්නට මං හිතන්නේ අපේ රට නව උත්පාදක කරුවන්ගෙන් පිරිච්ච රටක් බවට නිසකම පරිවර්තනය වේවි.